අයිබෝවන් හදිසිම කේකයක් හදන්න කියලා ලෑස්ති වුණේ. බඩු ටික හොයාගෙන ඔක්කොම කරගන්න අතරතුර කරන්ට් එක ගියා. ඉතින් කේක් එක හදන වැඩේ කරන්ට් එක ආවට පස්සේ කරන්න කල් දැම්මා. කරන්ට් එක ගියා. දැන් මේ කරන්ට් එක ආවට පස්සේ තමයි දැන් මේ මම බඩු ටික ලෑස්ති කරලා තිබ්බා. අද මේ වීඩියෝ එක කරන්නේ මේ මගේ රෙසිපි එකක් නෙමෙයි. මේ අපේ බගීස් කිචන් වල බගීනාගේ රෙසිපි එකක් තමයි මේ. මම හැමදාම බගී රෙසිපි එකක් දැම්මම ඒක try කරලා බලලා මේ try කරලා බලලා බැලුවා කියලා විතරයි මට අතන ෆොටෝ එකක්වත් ගන්න වෙලාවක් නැති වෙනවා ගෙදර වැඩ එක. ඉතින් මේ පාර හිතුවා මම මේ කේක් එකක් හදන ගමන් ඉන්නේ. ඉතින් ඒක අතර හැදෙනවා. ඒ අතරේ බගී මේ ළඟදී හදලා තිබුණා මොකද්ද එග්ලස් කේක් එකක් රුණන් දාලා. ඉතින් මට හිතුණා මම එග්ලස් කේක් වැඩි හදන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා ඒක හරි ලේසියි, හරි සොෆ්ට් එකට තියෙන කේක් එකක්. ඉතින් මට හිතුණා ඒක හදලා බලන්න ඕනේ කියලා මගේ මේ කේක් එක හදන අතරතුර. ඉතින් ඔයාලට දැන් මෙතන මම මේ බනාන කේක් එකක්, ඒක බනාන එග්ලස් රුණන් යොදා හදන කේක් එකක් තමයි ඒක. ඉතින් රෙසිපි එක මම මෙතන බගීස් කිචන් එකේ ලින්ක් එක මම දාන්නම් පහල. එතනකොට ඒකෙන් ගිහිලා බලන්න බගීගේ රෙසිපි එක මොකක්ද කියලා. මම දැන් පෙන්නන්නම් මොනවද මම අවශ්‍ය ප්‍රමාණ ඒ රෙසිපි එකෙන් බලා ගන්න. දැන් මෙතන කෙසෙල් දැම්මා, යෝගට් දැම්මා, ඔයිල් දැම්මා. ඊට පස්සේ ඒ විදිහමද දන්නේ නැහැ. ඒ වුණාට මම ඒ රෙසිපි එකේ තියෙන අමුද්‍රව්‍ය ඒ විදිහට අරගෙන තමයි මේ හැදුවේ. මෙෂර්මන්ට්ස් ඒ විදිහටම අරගෙන තියෙනවා. මට ලුණම් පොඩ්ඩක් මදි වෙච්ච නිසා මම චූටක් පාම්පිටි ඇඩ් කරගත්තා ලුණම් වෙනුවට. වැල්ල චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරලා අපි මේකට පාම්පිටි ඇඩ් කරන්න ඕනේ. ඒ අතර චුට්ටක් එන්න මගේ මේ කේක් එකේ මම පවුඩර්, බේකින් සෝඩා, මුලින්ම සීනි රුණනුයි බ්ලෙන්ඩ් කරලා අර ගන්නවා. බ්ලෙන්ඩ් කරලා අරගෙන ඒකට බේකින් පවුඩර්, බේකින් සෝඩා දානවා. මට රුණන් චුට්ටක් මදි වෙච්ච නිසා කප් එක මේ මගේ මදි වෙච්ච ප්‍රමාණයට පාම්පිටි ටිකක් එකතු කරගත්තා. පස්සේ බේක් කරන්න දානකොට මම පෙන්නන්න කොහොමද ඒක තියෙන්නේ කියලා. මේ තියෙන මම ෆ්‍රෙෂ් මිල්ක් කප් භාගයක් දාලා මිශ්‍ර කරපු මිශ්‍රණය. මේක දැන් මම පැය භාගයක් වහලා තියලා මේ පැය භාගයකට පස්සේ ඒක අරගෙන බේක් කරනවා. ඉතින් එතකන් මේ කේක් එක හදන්න ඕනේ. මෙතන මම දැන් දැම්ම කිලෝ 4ක් මෙතන 4ක් මේ මිස් මේක කිලෝ 4යි මෙතන හදන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මගේ මේ ස්ටෑන්ඩ් මික්ස් එක ගැන අහලා තිබුණා මොකද්ද මේක කියලා. මේක ඇත්තටම බ්‍රෑන්ඩ් එක මේ ට්‍රියෝ කියලා. මේක මෙහෙ එකක් නෙමෙයි, මෙහෙන් ගත් එකක් නෙමෙයි, මම ගෙන්න ගත් එකක්. ඒක නිසා අපි දැන් මේ කේක් එක හදාගන්න වාසනාවට මෙහෙම පොඩක් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා ඒක රෑස්ති කරගමු. මම පෙන්නන්න පැය භාගයකට පස්සේ කොහොමද මේ රුලන් මිශ්‍රණය පේන්නේ කියලා. එක රුලන් නිසා එක පිපෙනවා. මේ රුලන් නිසා එක හොඳට පිපිලා තියෙන්නේ. අපි දැන් ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගය එකතු කරගන්න ඕනේ.
කවුරුත් නැහැ මේ වෙලාවේ රෑ නිසා මේ මම තමයි වීඩියෝ එකක් කර කරම පාටිකට ලෑස්ති කර ගන්න ඕනේ මෙන්න මේ විදියට ඉතුරු ටිකත් මේ ෆිෂ් මේක් ටික මේ විදියට එකතු කර ගන්නවා ඊට පස්සේ මේ මෙතන තියෙනවා මුද්‍රස් පරන් පළතුරු කෑලි පාට පාට ඒවා මම මේ විදිහට පාම්පිටි ටිකක් දාලා ඒක මික්ස් මේ මේ මිශ්‍ර කර ගන්නවා මොකද නැත්තම් මේ මේක කවලම් කරනකොට අක් ගන්න මේක යටට බහින්න බලනවා පාම්පිටි කවලම් කරාම ඒක එහෙම වෙන්නේ නැහැ වැඩිය දැන් කවලම් කරන්න නැතුව පොඩ්ඩක් විතර මෙහෙම කවලම් කරලා අරගෙන අපි දැන් වාචනේට දාගෙන ඊට පස්සේ මේක බේක් කරගමු මේ තියෙන දැන් අපි වාචනේට දාලා උඩින් සල්ස ගත්ත රුලන් කේක් එක දැන් මේක ඔවන් එකට දාන්න තමයි හදන්නේ මෙන්න තියෙනවා බේක් කරපු කප් කේක්ස් ටිකක් මෙතන තියෙනවා ටිකක් අවන් එකේ තව හදන්න තියෙනවා ඉතින් තියෙන හදපු ටික ඉතුරු ටික බනාන කේක් අවන් එක ඇතුලේ ඉතින් මේ අතරේ මම වෙලාව කරන්න දෙයක්වත් නැහැ තව සෑහෙන වෙලාවක් මේ ඇහැරිලා ඉන්නත් ඕනේ කේක් ටික බේක් කරන්න ඕන නිසා ඉතින් ඒක නිසා මම හිතුවා චුට්ටක් කතා කරන්න කියලා මේ ඔයාලට බල්ක් මම දැන් බල්ක් කුකින් කරනවා නේ ඉතින් ඒක නිසා බල්ක් කුකින් වල ගොඩක් ප්‍රශ්න තිබුණා ගොඩක් දිනෙට ඒකේ අහලා තිබුණා දැන් මේ දවස්වල ඇත්තටම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයනේ කරන්ට් එක යනවා ඉතින් කරන්ට් එක ගියාට පස්සේ කොහොමද කෑම නරක් වෙනවද කියන ප්‍රශ්නේ හැමෝටම තියෙනවා ඉතින් ඒකට විසඳුම් කීපයක් තියෙනවා එකක් කිව්වොත් ෆ්‍රිජ් එක හැමතිස්සම අරින්න වහන්න නැතුව ඒ වෙලෙට ඒ කරන්ට් යන වෙලාවේ ඒ පැය කීපය ෆ්‍රිජ් එක වහලා තිබ්බහම කූල් එක ඇතුළෙම රැඳිලා තියෙනවා එළියට යන්නේ නැතුව. ඉතින් සැරින් සැරි අරිනකොට වහනකොට පොඩ්ඩක් කූල් එක එළියට යනකොට පොඩ්ඩක් කැමරාවක් වෙන ගතිය එන්න පුළුවන්. අනිත් විසඳුම තමයි ෆ්‍රිජ් එකේ ෆ්‍රීස් එක කොටසේ කැමරා ටික ගබඩා කරලා තියාන එක. එතකොට කරන්න තියෙන්නේ ෆ්‍රීස් එකේ අපි දැන් හැම හදලා ෆ්‍රීස් එකට දැම්මම ඕගොල්ලෝ දන්නවනේ ඒක අයිස් වගේ හොඳටම හයි වෙනවා. එතකොට ඊළඟ දවසේ උදේට කැමරට ගන්න එක අමාරුයි සමහර වෙලාවට මන්ද මගේ අපේ ෆ්‍රීස් එකේ දැම්මව නම් ගොඩක් වෙලා යනවා ඒක මේ ආයි මෙල්ට් වෙලා කූල් ගතිය යන්නේ. ඉතින් ඒක නිසා ඒකට තියෙන විසඳුම අපි දැන් කැමරට ගන්න සූදානම් කරගෙන තියෙන එක ඊට කලින් දවසේ රෑ ෆ්‍රිජ් එකේ නෝමල් කොටසෙන් තියාගන්න ෆ්‍රීසරේ තියලා අරගෙන ෆ්‍රිජ් එකේ නෝමල් කොටසෙන් තියාගන්න මේ ඊළඟ දවසට ගන්න එක. එතකොට පුළුවන් කෑම ෆ්‍රීසර් එකේ තිබ්බහම කොහොමද සෑහෙන කාලයක් අපිට කෑම නරක් නොවි තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ තියාගත්තාම ඒක ලේසි. අනිත් කාරණේ ඔයාලා බිස්නස් කරන කෙනෙක් නම් මොකක් හරි දැන් කේක්ස් හදන හරි වෙන මොනවා හරි අපි හිතමු බතික් ඔයගොල්ලෝ මොනවා හරි ඇඳුම් ව්‍යාපාරි හරි මොනවා හරි නිරත වෙලා ඉන්නවා නම් මේ අවුරුදු කාලේ ඕගොල්ලෝ මේ ඕඩර්ස් ගන්නවා නම් අද දෙන් කවුරු හරි කස්ටමර් කෙනෙක් හෙට අනිද්දා දෙන්න කියලා ඕඩර් එකක් කිලුවර කවදාවත් බාර ගන්න එපා මේ දවස්වල. මොකද මේ තියෙන සිටුේෂන් එකේ වගේ ඕඩර්ස් බාර ගන්න බයයි. මොකද බඩු නැහැ ගොඩක් වෙලා. ඒ කියන්නේ සල්ලි තිබුණත් ගන්න සමහරලාට බඩු නැහැ. ගොඩක් දේවල් ගොඩක් අයිටම්ස් නැහැ මේ දවස්වල ගන්න. මැටීරියල්ස් ගන්න ගියා මැටීරියල්ස් නැහැ. ඒ වගේම දැන් කේක්ස් අයිටම්ස් වලට ගියොත් අපිට කප් කේක්ස් දාන කන්ටේනර්ස් ඒව නැහැ හොයාගන්න. ඉතින් ඒක නිසා බඩු තියෙනවද කියලා වෙළඳපළේ හොයලා බලලා ඕඩර් එක කන්ෆර්ම් කරන්න. නැත්නම් ඕගොල්ලෝ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. මොකද කස්ටමර් කෙනෙක් ඔයාලා විශ්වාස තියලා කිව්වට පස්සේ ඒක නැති වුණාට පස්සේ ඒකත් ප්‍රශ්නයක්. ඒක නිසා අනිත් එක දැන් ඇඳුම් මහන හරි කවුරු හරි නම් දැන් කවුරු හරි දැන් මේ අවුරුදු ළඟනේ ඉතින් රෙද්ද හැට්ට ඕවා මේවා හරියට එනවනේ ඕඩර්ස්. ඉතින් ඒක නිසා
එකක්වත් දැන් සතියක් දෙකක්වත් කල් තියලා ඉල්ලලා මේ ඕඩර්ස් ගන්න මොකද අන්තිම මොහොතේ ගන්න ලෑස්ති වෙන්න එපා මොකද මැටීරියල්ස් හොයා ගන්නත් නැහැ ඊට පස්සේ මහල කුරිය කරන්න ඒව ප්‍රශ්න තියෙනවා මේ 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 දවස් වල පෙට්‍රල් තෙල් ඩීසල් එහි ගිය නිසා කුරිය කරන ප්‍රශ්න තියෙනවා ඒක නිසා ඒක චුට්ටක් සැලකිලිමත් වෙන්න මේ දවස් වල ඔඩර්ස් ගන්නවා නම් ගොඩාක් සැලකිලිමත් වෙලා ගන්න මොකද බාණ්ඩ නෑ හොයා ගන්න සල්ලි තිබුණත් ගන්න බාණ්ඩ නෑ සල්ලිත් නෑ සල්ලි තිබුණට ගන්න බාණ්ඩත් නෑ ඉතින් ඒක නිසා ඒකත් හොඳට මතක තියා ගන්න කේක් එක කපලත් බලමුදේ ඔන්න එහෙනම් බලා ගන්න අනිත් කප් කේක් ටිකත් හදනවා මෙන්න කප් කේක් එක මේ හරීම සොෆ්ට් මේක මේ සොෆ්ට් එකට තියෙනවා කේක් එක එතකොට ඔන්න බලා ගන්න පාකිස් කිචන් එකේ රෙසිපි එක බලාගෙන හදපු බනානා සහ රුලන් යොදාගෙන හදපු එක්ලස් කේක් එක විතර නැතුව මේ හදාගත් එක ඇත්තරම හරිම සොෆ්ට් මේ බලන්න මේ මේ හරි සොෆ්ට් කේක් එක රසත් ඇති තමයි පිච්චි මේ රසනි පිට තියෙන්නේ නෑ හරිම රසයි රුණන් වලින් හදුවේ කියලා හිතා ගන්න බෑ ඒ තරම් රසයි මේ ෆස්ට් ටයිම් හදුවේ හදල බලන්න රුලන් වලින් කේක් එක කප් කේක් ටික මේක බේක් වෙනා ඉවර වෙනා දැන් තව ටිකක් ඒකට දාන්න ඕනේ හරි එහෙනම් මට තව ටිකක් රෑ වෙනකන් ඉන්න වෙනවා ඉතින් මේ මම මේ ටික ඉවර වෙනකන් දා ගන්නවා හදිසියෙන් වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතන මේ කේක්ස් හදන ගම ඔයාලටත් හදන ගමන් පෙන්නන්න එතකොට ඔයාලටත් මේවට වැඩි දෙයක් ගියේ නෑ පොඩි පොඩි ද්‍රව්‍ය ටිකක් විතරයි ගෙදර තියෙන දේවල් වලින් හොයාගෙන හදන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හදලා බලන්න. ලේසියෙන් හදන්න පුළුවන් කේක් එකක්. Thank you මගී. හැමදාම මගීට කියනවා මං හැදුවා කියලා මේ කවදාවත් හදුවට ෆොටෝ එකක්වත් ගන්න වෙලාවක් නෑ කලබලෙට කෑම හදලා පොඩි අයගේ ලන්ච් බොක්සස් වලට දානවා. ඉතින් ඒව එක ෆොටෝ එකක්වත් ගන්න වෙන්නේ නැහැ. ඔන්න ඒක නිසා ෆොටෝ එකක් නෙමෙයි මම මෙන්න කේක් එකම ඔයාගේ හැදුවා මෙන්න කේක් එක හරිම රසයි වගේ thank you නංගි තවත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්න මම අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝස් බලනවා ඔයාගේ වීඩියෝස් රෙසිපිස් ට්‍රයි කරනවා මේ වගේ පුළුවන් වෙලාවට හදලා කියන්නම් කො රසයිද කියලා මේක නම් හරිම රසයි thank you very much bye ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම බොහොමත්ම ස්තුතියි ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න